ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එළව ගිහින් මෙළව ආවා කිව්වොත් ඇත්තටම නිවැරදි. ඉතින් ප්‍රේක්ෂකයන් වන අපිත් එළව ගිහින් මෙළව ආවා කිව්වත් නිවැරදි අවසාන මොහොත වෙනකම්. ඉතින් අවසාන කඩුල්ල දැවි යනකම් නෙදර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් විදිහට අපි සෑහෙන්න පීඩනයකින් තමයි බලාගෙන හිටියේ. මොකද එම තරඟය ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හොඳටම හැකියාවක් තිබ්බා. මොකද පන්දු ඕනෑ තරම් ඉතිරි වෙලා තිබ්බා. ලකුණු 22ක් විතරයි ඕන වුණේ. ඒක ඉතින් හෙමින් හෙමින් එක එක ලබාගෙනත් ඔවුන්ට ජයග්‍රහණය කරගන්නට තිබ්බා. ඉතින් කොහොම වුණත් අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවට තරඟය නැති වෙන්නට ගියත් ඇත්තට මේ අවස්ථා සියල්ලගින්ම ශ්‍රී ලංකාව අවසානයේදී ජයග්‍රහණය කරගන්නට ලැබුණේ ඉතාම ආශ්චර්යමත් ලෙස. ඇත්තටම අපි හිතුවේ නැහැ මේ තරඟය මේ විදිහට තියුණු වෙලා අවසානයේදී ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් වෙයි කියලා. පළවෙනි ඉනිම අවසන් වන විට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී පළවෙනි පන්දු ආර 30-40 ඉවර වෙනකොට ඇත්තටම අපි හිතුවේ නැහැ විශේෂයෙන්ම 30ක් ඉවර වෙනකොට 35ක් ඉවර වෙනකොට අපිට හිතුන්නේ නැහැ. නමුත් 200 පසු කරාට පස්සේ තමයි යම් කිසි බලාපොරොත්තුවක් ආවේ. මොකද මේ තනතිල්ලේ ලකුණු ලබා ගැනීම ඒ තරම් ලෙහෙසි නෑ කියන එක ඇත්තටම අපිට පෙනෙන්නට තිබුණා. ඒක කලින් තරඟවලට වඩා සෑහෙන්න වෙනස් බව තමයි තනතිල්ලේ පෙනෙන්නට තිබුණේ. ඉතින් කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කීපයක් තැබීමට සමත් වෙනවා. ඒ අනුව මේ පිට 7 වෙනි එක්දින ජයග්‍රහණය තමයි ශ්‍රී ලංකාව ලබාගෙන තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමක් පිට තරඟ 10ක් තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ මීට කලින් එක්දින තරඟ රටාව තුළ. හැබැයි අවස්ථා තුනකදී තරඟ 10ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙනවා එක දිගට. ඉතින් ඒකේ වාර්තාව තියෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව ඕස්ට්‍රේලියාව තරඟ 21ක් 2003 පළවෙනි මාසයේ ඉඳලා 2003 පස්වෙනි මාසයේ වෙනකම්ම ජයග්‍රහණය කරලා තියෙනවා තරඟ 21ක්. ඒ විදිහට තමයි වාර්තාවල සඳහන් වන්නේ. ඊට පස්සේ 17ක් දකුණු අප්‍රිකාව 2005 අවුරුද්දේදී ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට පස්සේ 13ක් ඕස්ට්‍රේලියාව ආය. ඊට පස්සේ 12ක් ආය ඕස්ට්‍රේලියාව. පකිස්තානයේ 12ක් තියෙනවා. දකුණු අප්‍රිකාව 12ක් තියෙනවා. 11ක් කොදෙව් තියෙනවා. එංගලන්තේ 11ක් තියෙනවා. 10 සෑහෙන කණ්ඩායම් සංඛ්‍යාවක්. ඒ කියන්නේ පිට තරඟ 10ක් සෑහෙන කණ්ඩායම් සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක නොම්බරයක් විදිහට කිව්වොත් එහෙම අවස්ථා 15කදී විතර කණ්ඩායම් ගණනාවක්ම 10 බැකින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අතරට ශ්‍රී ලංකාව අවස්ථා 3කදී පිට තරඟ 10ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ගත්තොත් එහෙම 2004 වර්ෂයේදී තරඟ 10ක් එක දිගට ජයග්‍රහණය කරලා තියෙනවා. 2013-14 තරඟ 10ක් එක දිගට ජයග්‍රහණය කරලා තියෙනවා. 2006 වර්ෂයේදී තරඟ 10ක් එක දිගට ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම තරඟ 9ක් 97දී ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් 2014න් පසුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායමක් පිට තරඟ 7ක් නැත්නම් එක් දින තරඟ 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙන්නේ. ඔය තරඟ 10ක් පිට ජයග්‍රහණය කරපු අවස්ථාවේදී ඒ අවස්ථාවෙන් පස්සේ තමයි මේ තරඟ 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙලා තියෙන්නේ. ඉතින් ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීමේ තරඟ 5යි අෆ්ගනිස්තානයේ සමග තරඟ 2යි විදිහට තමයි තරඟ 7 හැදෙන්නේ. ඉතින් අපි බලමු මේ වාර්තාව තව කොච්චර දුරට ශ්‍රී ලංකාවට ගෙන යන්නට පුළුවන් වේවිද කියලා. ඊළඟ තරඟය මේ තරඟාවලියේ කොදෙව් සිම්බාබ්වේ වගේම ප්‍රබලම තරඟය තමයි ශ්‍රී ලංකාව සිම්බාබ්වේ අතර පැවැත්වෙන්නේ. ඔය තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට ඉන්දියාවේ ලෝක කුසලාන ටිකට් බුක් කරගන්නට පුළුවන් කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් ඒක පරාජයට පත් වෙන කණ්ඩායමට චුට්ටක් ඉන්නට වෙයි මොකද වෙන්නේ කියලා. ඉතින් ඊළඟ තරඟයේ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන කණ්ඩායමට ටිකට් එක අනිවාර්යෙන් ෂුවර් කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද පොයින්ට් 8ක් බවට පත් වෙනවා ඉරිදා තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම. ඉතින් මේ තරඟය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අපි මුලින් ඉඳලා කතා කරොත් එහෙම ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම කාසිය වාසියේ දිනාගෙන ලකුණු 300ක්ද කොහෙද ගහන්න හිතේ තියාගෙන තමයි පළමුවෙන් පන්දුවට පහර දෙන්නට ආවේ. හැබැයි ඉතින් ඔවුන් හිතාගෙන ඉඳපු නැත්තම් තරඟ 4ක් ක්‍රීඩා කරපු තනතිල්ල සම්බන්ධයෙන් යම්කිසි අදහසක් අපේ කණ්ඩායමට තිබ්බේ නෑ වගේ තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයනොත් රසල් ආනල් වැනි විස්තර විචාරකයනොත් අදහස් පළ කරේ ඒකම තමයි. මොකද මොවුන් හොඳටම දන්නා ක්‍රීඩාංගණය ඇයි මොවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරේ කියන ප්‍රශ්නය ඔවුන් ගොඩ නැගුවා. ඉතින් ඒත් කමක් නෑ, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මුල් පිතිකරුවන් විශේෂයෙන්ම පැතුම් නිස්සංක එක පන්දුවයි අපරීක්ෂාකාරී පහරක් එහෙම පහරක් එල්ල කරන්න පුළුවන් තැනක් නෙමෙයි මේ තනතිල්ල. ඊළඟට සදීර සමර වික්‍රම එළියේ යන පන්දුවකට ඩ්‍රයිව් කරන්න ගිහිල්ලා කඩුල්ල නිකම් පූජ කරා කියලා කියන්නට පුළුවන්. ඒ වගේම චරිත් අසලංක. ඉතින් ඔය 3 දෙනාම
ඒතරම් හොඳ පන්දු වලට නෙමෙයි දෙවිගේ දසුන් ශානකත් අනවශ්‍ය පහරක් එල්ල කරන්න ගිහිල්ලා තමයි මේ අවස්ථාවේ හැටියට ගත්තාම ඇත්තරම ධනංජය සිල්වා එක පාර්ට්නර්ෂිප් එකක් දාන්න ඕනේ අවස්ථාවක හදිසි වෙලා ගැහුවා පහරක් 25 වන පන්දු වාරයේ වෙන විට 96යි කඩලු 6යි බවට පත් වුණා. ඉතින් ධනංජය සිල්වායි වනිදු හසරංගයි මයිස් තීක්ෂණයි නැති වුණා නම් එහෙම ඇත්තරම මේ තරඟේ අපි පරාදයි 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 කියන එක අනිවාර්යයි. මොකද වනිදු හසරංගගේ ලකුණු 20යි තියෙන්නේ. මයිස් තීක්ෂණගේ එක් දින ජීවිතයේ වැඩිම ලකුණු ලකුණු 28යි තියෙන්නේ. ඔය ලකුණු ප්‍රමාණය අපිට නැති වුණා නම් ඒ දෙන්නගේ ලකුණු දෙක නැති වුණා නම් ලකුණු 21 කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ලන්දේසී කණ්ඩායම අපට එරෙහිව ජයග්‍රහණය ලබා ගන්නවාමයි ඔවුන් අවසානයේදී ක්‍රීඩා කරපු විදිය දැක්කහම. ඉතින් කොහොම වුණත් ලංකාව අතරේ යම් කිසි වාසනාවක් තිබ්බා, අවාසනාවන්ත තත්ත්වයකුත් තිබ්බා. හැබැයි වාසනාවකුත් තිබ්බා කියලා කියන්නට පුළුවන්. දිමුත් කරුණාරත්නගේ දැවී යාමක් නැත්නම් කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවක් ලබා ගැනීමට ඔවුන්ට රිවිව් අවස්ථාවක් තිබ්බේ නෑ මතකේ හැටියට. එතකොට ඒක දැවී යාමක් රිවිව් එකක් ගත්තා නම් එහෙම. ඒ වගේම මහීස් තීක්ෂණගේ උඩ පන්දුවක් ගියාට ඔවුන් ඉල්ලීමක් කරේ නෑ. එතනත් මහීස් තීක්ෂණ අවුට් වෙලා තිබ්බා නම් එහෙම ඒත් ලංකාවට මොකක් හරි මෙතන වෙනසක් වෙන්නට තිබ්බා කඩුළු ගිහිල්ලා. ඉතින් කොහොම වුණත් වාසනාව කියන එක යම් යම් අවස්ථාවල ශ්‍රී ලංකාව අතරේ තිබ්බා කියන එක පේන්න තියෙනවා. අවාසනාවන්ත අවස්ථාවලුත් තිබ්බා. ඒ වගේම දුවද්දී දැවී යාම් දෙක ඒක ඇත්තටම වාසනාව අපේ අතේ තිබ්බ හින්දා තමයි ඒ දුවදී දෙවියන් දෙක ආවේ. කුසල් මෙන්ඩිස් ගහපු අවස්ථාව නැත්නම් ඔහුට පන්දු ගිලිහුණු නිසා තමයි ඔවුන් දිව්වේ. එතකොට කුසල් මෙන්ඩිස් හරියටම එහා පැත්තේ කඩුල්ලට ගහපු එක වැදුනා. ඉතින් අවස්ථා කිහිපයකදීම අපේ ක්‍රීඩකයෝ උත්සාහ කරා කඩුල්ලට ගහන්න, හැබැයි වැදුන්නේ නැහැ. ඒක වැදුනා. ඉතින් ඒක නිසා ගොඩ ගියා. ඒ දුවද්දී දෙවියන් දෙක නම් අනිවාර්යයෙන්ම වැදගත්. මොකද බය නැතුවම ගහපු ක්‍රීඩකයා තමයි නෙදර්ලන්ත කණ්ඩායමේ බැරේසි කියන ක්‍රීඩකයා වෙස්ලි වැරේසි. ඔහු දුවද්දී දැවි නොගියා නම් ඇත්තටම වනිදු හසරංගට එහෙම හොඳට ගහගෙන ආවේ. ඔහුට හොඳට පන්දුව පෙවුණා. ඇත්තටම ඔහු හිටියා නම් කලින්ම තරඟේ ඉවර කරන්නට තිබ්බා. ඒ දුවද්දී දැවියාම දසුන් ශානකගේ ඒ සුපිරි පන්දු රැකීම තමයි ඒකට නම් අනිවාර්යයෙන්ම බලපෑවේ. පන්දු රැකීම විතරක් නෙමෙයි හරියටම කඩුල්ලට පන්දුව දැම්මා. ඒකෙන් ඒ කඩුල්ල ලබාගත්ත නිසාමයි අනිවාර්යයෙන්ම ඇත්තටම ලොකු ආසියක් ශ්‍රී ලංකාවට ආවේ. ඒකත් කියන්නට ඕනි. ඒ වගේම දසුන් ශානක අවසාන කඩුල්ල ලබා ගැනීම, ඒ කියන්නේ රිවර්ස් පන්දුවක් කෙලින්ම කඩුල්ලට දාපු එකෙන් ඒ දැවියාම නොවන්නට ඒත් ඔවුන්ට ඇත්තම ලකුණු 21 ගහ ගන්න ඊට තිබ්බා. මොකද ඕ නෑ තරම් පන්දු තියෙනවා ඔවුන්ට මේ තරඟේ ජයග්‍රහණය කරගන්නට. ඉතින් ඇත්තම ලොකු අවදානමකින් තමයි අවසානයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරේ. ඉතින් පිටිකරණය සම්බන්ධයෙන් ගත්තාම දිමුත් කරුණාරත්න නැවතත් ඉතාමත් උත්සාහයක් දැරුවා ලොකු විනිමක් ගොඩනගන්නට. හැබැයි පන්දු ඇවිමේ සෑහෙන නැත්නම් නෙදර්ලන්ත කණ්ඩායම හරිම තැන්වල පන්දු ඇව්වා. හරියටම පන්දු වාර 38ක් විතර. ඒ 38න් විතර පස්සේ තමයි අරහෙ මෙහෙ පන්දු දාන්න පටන් ගත්තේ. නමුත් පන්දු වාර 38ක් වෙනකන් කඩුල්ල තුලටම විකට් ටු විකට් පන්දු ඇව්වා. ඒක නම් ඇත්තටම කියන්න වචන නැහැ. ඒයින් තමයි ලංකාව මේ තරම් ඇත්තටම පහතට වැටුනේ 96යි කඩුලු 6යි. ඉතින් 131යි කඩුලු 7ක් බවට පත්වන්නේ වනිදු හසරංග හින්දා. ඊට පස්සේ 208ක් වෙන්නේ මහීස් තීක්ෂණ හින්දා කඩුලු 8කට. ඉතින් ඊට පස්සේ නම් අපි ටක් ගාලා දෙවි ගියා. ඒ කොහොම වුණත් මේ 205 කරේ වනිදු හසරංගයි මහීස් තීක්ෂණයි ධනංජය සිල්වායි නිසයි කියන එක කියන්නට ඕනේ. ධනංජය සිල්වා තනි ගේමක් ගැහුවේ. ඉතින් ඔහුට අර දෙන්න උදව් කරපු හින්දා මෙච්චර දුරකට යන්නට පුළුවන් වුණා. ඇත්තටම මේ 3 දෙනා නැති වුණා නම් දිමුත් කරුණාරත්න ඇත්තටම ඇදගෙන ආවා. නමුත් දිමුත් කරුණාරත්නගේ ඉනිම තීරණාත්මක ඉනිමක් වෙන්නේ නැහැ අර 3 දෙනා අවසානයේදී නොගැහුවා නම්. මොකද ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා නෙදර්ලන්ත කණ්ඩායම. එහෙම වුණා නම් ලොකු ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට වෙනවා. එහෙනම් නෙදර්ලන්තයේ පොයින්ට් 4යි ශ්‍රී ලංකාව පොයින්ට් 4යි. එතකොට අපි ඔක්කොම ලොකු ප්‍රශ්නයකට වැටිලා ඊළඟ සිම්බාබ්වේ තරගයේ අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනි පීඩනයක් එනවා. කොදෙව් තරගයේ ජයග්‍රහණය කරන්න ඕනි පීඩනයක් එනවා. නෙදර්ලන්තයේ එහෙන් තවත් තරඟ දෙකක් තියෙනවා. ඔවුන් ජයග්‍රහණය කරොත් අපිට යන්න බැරි වේවිද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම විසඳගත්ත අවසාන මොහොතේ නූලෙන් තමයි මේක විසඳගත්තේ කියන එක අනිවාර්යෙන් කියන්නට ඕන. කොහොම වුණත් ඉතින් ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ගේ අපරීක්ෂාකාරී පිතිකරණයේ හමුවේ තමයි මේ ඉරණම අත්වන්නේ. ඔවුන් මේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හොඳටම දන්නවා. අපි දැක්කා සිම්බාබ්වේ සහ ඕමානයේ අතර ක්‍රීඩා කරද්දී මම කලින්ම කිව්වා මේ ෂෝන් විලියම්ස් ක්‍රීඩා කරපු ආකාරය. පන්දු 40ක් විතර ඔහු ඇත්තටම ගැව්වෙත් නැහැ. ඔහු උඩ පන්දු හිටනුත් දුන්නා. ඒව අල්ලගත්තෙත් නැහැ. ඉතින් ඇත්තටම ඉතාම අමාරුයි මුලින් ගහන්න. ඊටත් වැඩිය අමාරු වුණා මේ තරඟයේදී මෙතන ලකුණු ලබා ගන්න. ඒක නම් හොඳටම පේන්න තිබ්බා. ඉතින් ලකුණු 200 පසු කරනකොට අපිට පේන්න තිබ්බා
නෙදර්ලන්ත කණ්ඩායම පීඩනයකට ලක් වෙයි පන්දුවට පහර දීමේදී කියලා. මොකද මේක එහෙම ලේසි තනතිල්ලක් නෙවෙයි කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් නෙදර්ලන්ත කණ්ඩායම ඉතාමත් හොඳින් පන්දු යවුවා. වැන් බීක් 26කට කඩලු 3යි, ලීඩේ 42කට කඩලු 3යි. ඒ වගේම සුපිරි ලෙග් ස්පින් පන්දු යවන්නේ ඔවුන්ට ඉන්නවා තරුණ දඟ පන්දු යවන්නේ සුල්ෆික, ඔහු 48කට කඩලු 2යි. ඒ වගේම රයන් එක කඩුල්ලයි, දත් එක කඩුල්ලයි විදිහට ලබාගෙන ශ්‍රී ලංකාව ඇත්තටම නැති කරා කිව්වොත් නිවැරදි. 47යි පන්දු 4යි අපි ක්‍රීඩා කරේ. පන්දු අර 50 ක්‍රීඩා කරගන්නටත් බැරි වුණා. ඉතින් සුපිරි ආරම්භයක් දෙන්නට සමත් වුණා ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් දෙදෙනා ලහිරු කුමාර් සහ දිල්ෂාන් මදුශංක. ඉතින් ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාම ලකුණු 0.0යි. එතකොට ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රතිකරුවත් 0.0යි. එතකොට මේ තනතිල්ලේ ආරම්භක ප්‍රතිකරුවන් 3 දෙනෙක්ම ලකුණු 0.0යි. ඒක තමයි විශේෂත්වය. ඉතින් කොහොම වුණත් ඒ වගේම ලහිරු කුමාරට ආබාධයක් ආවා. ඒක ඉතාම ආවාසනාවන් සිදුවීමක්. දැන් තරඟ 4ක් එක දිගට ක්‍රීඩා කළා මේ පහ එක පන්දුවාරයෙන්. නැත්නම් පන්දුවාර දෙවන පන්දුවාරේ යනකොට ඔහු ඉතාම අමාරුවෙන් යව්වේ, හරිය එල්ලේකින් යව්වේ නැහැ. ඉතින් ඔහු ඊට පස්සේ ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. ඔහුත් ආබාධයකට දැන් ලක් වෙලා තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් තරඟේ අවසාන වුණාට පස්සේ නායකයා කිව්වේ තාම ඒ සම්බන්ධයෙන් හරියට තොරතුරක් කියන්නට බෑ. දැනට ඒ ආබාධය සම්බන්ධයෙන් තක්සේරු කරමින් ඉන්නේ කියලා. ඉතින් අපිට ඉදිරියේදී තමයි ඒකේ තොරතුරු වාර්තා වෙනවා ඇත්තේ. එහෙම නොවුනොත් වේග පන්දු යවන්නන් විදිහට කසුන් රාජ් සහ මතීෂ පතිරණ සංජිතය ඉන්නවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. දිල්ෂාන් මදුශංක පන්දුවාර 8ක් යවල ලකුණු 38කට කඩුලු 1යි 4.75යි පන්දුවාරයක වේගය. ඇතරම ඔහු පළවෙනි තරඟේ තමයි ක්‍රීඩා කරේ. නමුත් ඔහු හොඳ ආක්‍රමණශීලී විදිහට පන්දු යවුවා. ඔහුගේ පන්දුවාරයක දුවද්දී දැවියාමක් ආවේ අර කුසල් මෙන්ඩිස් ගහපු දුවද්දී දැවියාම. ඒකත් ඉතාම වැදගත් කඩුල්ලක්. ඒ වගේ මයිස් තීක්ෂණ සුපරි පන්දු යවීමක් ලකුණු 31කට කඩුලු 3යි. එක පන්දුවාරයක් ඉතිරි වෙලා තිබ්බදී තමයි තරඟේ ඉවර වුණේ. දසුන් ශානකේ ඉතිරි කරගෙන හිටියා. අරහෙට මෙහෙට වුණොත් තීක්ෂණට කියලා දම්මවන්න. කොහොම වුණත් පන්දුවාරයක වේගය 3.4යි. තීක්ෂණගේ වනිදු හසරංග පන්දුවාර 10ම යවල ඉවර කරා 53යි කඩුලු 2යි. දසුන් ශානක පන්දුවාර 4යි ලකුණු 18කට 1 කඩුල්ලයි. ඉතින් ඔය විදිහට තමයි දනංජි සිල්වත් පන්දුවාර 7ක් යවුවා ලකුණු 25යි ඔහු ලබා දුන්නේ. කඩුලු නැති වුණාට පන්දුවාරක වේගය 3.5යි 7යි. ඉතින් මේ ඔක්කොම ඉතාමත් හොඳින් පන්දු යවුවා. තීරණාත්මක අවස්ථාවලදී කඩුලු ටික ගත්තා. ඒ හින්දා තමයි තරඟයේ අවසාන මොහොතේදී ජයග්‍රහණය කරගන්නට ලැබුණේ කියන එක තමයි අවසානයේදී පේන්න තියෙන්නේ. තරඟයේ වීරයා බවට පත් උනේ. ඉතින් විවාදයක් නැහැ දනංජි සිල්වා. දනංජි සිල්වා නැති වුණා නම් එහෙම මේ ලකුණු 213 නෑ. මොකද එතන ලකුණු 93ක්. ඔහුගේ ජීවිතයේ 10වන අර්ධ ශතකයේ වගේම ඔහුගේ එක් දින ජීවිතයේ වැඩිම ලකුණු තමයි 93. ඇතනම ඔහුට ශතකය ගිලිහි ගියේ ඔහු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු නිසා. ඔහු උත්සාහ කරා තව ලකුණු කිහිපයක් ඉක්මනින් ලබා ගන්නට අවසාන පන්දුවාර කිහිපෙදී. නැත්නම් ඔහුට 1-2 දාලා ලකුණු 100 ලබා ගැනීමටත් අවස්ථාවක් තිබියදී තමයි ඔහු ටිකක් වේගවත් පහරකට ගිහිල්ලා අවසානයේදී උඩු පන්දුවක් ලබා දීලා දෙවී ගියේ. ඉතින් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරපු ඉතාම විශිෂ්ට ඉනිමක් විදිහට දනංජය සිල්වාගේ ඉනිම නම් කරන්නට පුළුවන්. ඔහු තමන් වෙනුවෙන් ක්‍රීඩා කරා නම් එහෙම ඇත්තටම ඔහු ශතකය ලබාගෙන. හැබැයි අපරාධී කියලා තමයි කියන්න තියෙන්නේ. පන්දු 111කදී 93ක්, 6-2, 4-8 ඔහු ලකුණු 50 ලබා ගත්තේ පන්දු 79කින්. ඉතින් අවුරුදු 2කට පස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් එක් දින අර්ධ ශතකයක් ලබා ගත්ත අඩුම වේගයේ විදිහට තමයි සඳහන් වෙනවා කියලා ජාත්‍යන්තර විසර විචාරකයන් කිව්වේ. ඒ කියන්නේ පන්දු 79ක් කියන්නේ වැඩියෙන් පන්දු ප්‍රමාණයක් අරගෙන අවුරුදු 2කට පස්සේ තමයි ක්‍රීඩකෙක් ලකුණු 50ක් ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ඊට වඩා ඉක්මනින් ලකුණු 50 ගහනවා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දැන් අවුරුදු 2කට පස්සේ. ඒ කියන්නේ සිටුේෂන් එක අනුව තමයි. නැත්නම් දනංජ සිල්වා ඔහොමවත් ගහපු හින්දා තමයි ශ්‍රී ලංකාවේ ඉතිරි වුණේ. ඉතින් එහෙම නොවුනනම් එහෙම ඇත්තටම අද අපිට මෙහෙම කතා කරන්නට වෙන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් වෙලා තමයි, නැත්නම් ලොකු අභියෝගයක් බවට පත් වෙලා තමයි ලෝක කුසලාන සුසුකම් තරඟාවලිය ශ්‍රී ලංකාවට තියෙන්නට තිබ්බේ. හැබැයි ඉතින් දනංජ සිල්වා ඒ ඉඳලා මොලෙන් ගහපු ක්‍රිකට් එක නිසා තමයි, නැත්නම් ඇත්තටම ස්මාර්ට් ක්‍රිකට් එකක් දනංජ සිල්වා ක්‍රීඩා කරා. ඔහු ලොකු පාරවල් වලට ගියේ නැහැ. 1-2 දාගෙන ලකුණු 4 ලබා ගන්න පුළුවන් තැන් වලින් ලබාගෙන බිම බලාගෙන ගහපු ඉනිමක් විදිහට සලකන්නට පුළුවන්. ඇත්තටම අනෙක් ක්‍රීඩකයන්ට ඒක කරගන්නට බැරි වුණා. මහීෂ් තීක්ෂණ හොඳ පිතිකරුවෙක් විදිහට, ඇත්තම ජාත්‍යන්තර විශ්ව විචාරකයෙකුනුත් කිව්වා මහීෂ් තීක්ෂණ සෑහෙන්න හොඳ ඉදිරි පෙළ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරා කියන එක. ඇත්තනම 1-2 දාලා සෑහෙන්න හොඳින් දනංජ සිල්වා එක්කේ සම්බන්ධතාවය පැවැත්තුවා. ඉතින් තරඟයේ වැඩිම, නැත්නම් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම සම්බන්ධතාවය බවට පත් වුනේ ඒ සම්බන්ධතාවය. පන්දු 78කදී ලකුණු 77ක් මහීෂ් තීක්ෂණ සහ දනංජ සිල්වා. දනංජ සිල්වා පන්දු 31කින් 43ක්, මහීෂ් තීක්ෂණ 47කින් 28ක් ඒ සම්බන්ධතාවයට. ඒ වගේම 35ක සම්බන්ධතාවයක් දැම්මා
වනිදු සහ ධනංජය සිල්වා. එතනදී වනිදු පන්දු 21කදී ලකුණු 20ක් වේගවත් ලකුණු 20ක් ලබා ගත්තත් ධනංජය 25ට 11යි ඒකෙදි ගැහුවේ. ඉතින් වනිදුයි මහීෂුයි ධනංජයයි ගහපු තරඟයක් විදිහට අනිවාර්යෙන් සලකන්නට පුළුවන්. ඉතින් පන්දු යයි මෙදි ගත්තාම ඔක්කොම එකතු වෙලා ඉතාමත් හොඳින් කඩුළු ලබාගෙන තරඟේ ජයග්‍රහණය කෙරෙව්වා කියන එක තමයි කියන්න තියෙන්නේ. හැබැයි ලකුණු තිබ්බ හින්දා තමයි පන්දු යවන්නන්ට පන්දු යැවීමට මේ තරම්වත් කඩුළු ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ. ඉතින් පිතිකරුව ලකුණු මේ තරම්වත් ලබා නොගත්තා නම් ලංකාව පැරදිලා ගොඩක් වෙලා දැන් තරඟේ ඉවරලත් ගොඩක් වෙලා කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් තත්ත්වය ගත්තාම ඒ අභියෝගයේ දැන් කොහොම හරි අපි විසඳගත්තා. නෙදර්ලන්ත කණ්ඩායමත් ඇත්තටම කියන්න ඕනේ පිළිතුරු ඉනිම යද්දී ඔවුන්ගේ තුන්වන කඩුවල දැවියන්නේ 88 දී. ඉතින් ඔවුන් ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් 77ක සම්බන්ධතාවයක් පැවැත්වුවා මේ දුවද්දී දැවියාමට පෙර වෙස්ලි. එතනින් පස්සේ තමයි ළඟ ළඟ කඩුවල දැවියන්නට පටන් ගත්තේ. විශේෂම මයිස් තීක්ෂණ එක පන්දු වාරයකදී කඩුවල දෙකකුත් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ওই විදිහට තමයි ඇත්තටම ඔවුන්ගේ ලකුණු ලබා ගැනීම නැත්නම් ඔවුන්ගේ සම්බන්ධතාව ටික ගිලිහි ගියේ. පළවෙනි පන්දු වාර 10ට ලකුණු 55යි කඩුවල දෙකයි. හැබැයි 11යි 40යි අතර 137කට කඩුළු 8ක් දෙවි ගිහිලා තිනවා. ඔන්න නෙදර්ලන්ත කණ්ඩායමට තරඟයේ නැති වෙච්ච තැන. ඉතින් ඔවුන් පන්දු වාර 40යි හරියටම ක්‍රීඩා කරේ. ඒ කියන්නේ අවසාන පන්දුවට 40ේදී අවසාන පන්දුවට තමයි ඔවුන්ගේ අවසාන කඩුල්ල දෙවි ගියේ. ඉතින් දැන් අපි බලමු සුපර් 6 වටේ ලකුණු පුවරු නැත්නම් ප්‍රසාද ලකුණු පුවරුව. ශ්‍රී ලංකාව තරඟ 3යි තරඟ 3ම ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 6යි. ලකුණු වේගය පොඩ්ඩක් අඩු වෙලා 2 ඉඳලා ඔන්න 1.8කට ඇවිල්ලා තිනවා. නමුත් හොඳ ලකුණු වේගයක් අපි තියාගෙන ඉන්නේ. මොකද සිම්බාබ්වේට වඩා වැඩි ඒ ලකුණු වේගය. සිම්බාබ්වේ තරඟ 3යි තරඟ 3ම ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 6යි. ලකුණු වේගය 0.75යි. ස්කොට්ලන්තය ඒ විදිහටම ඉන්නවා. නෙදර්ලන්තය ඒ විදිහටම ඉන්නවා. ලකුණු වේගය ඔවුන්ගේ අඩු වෙලා තියෙනවා. රින 5.6ක් බවට පත් වෙලා ඕමානයේ කොදෙව්වෝ තාම ප්‍රසාද ලකුණු නැහැ. නමුත් දැන් ශ්‍රී ලංකාවයි සිම්බාබ්වේයි පැහැදිලිවම ඉන්දියාවේ යන්නට ටිකට් බුක් කරන්න ඔන්න මෙන්න ඉන්නේ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් දෙවෙනිදා ඉරිදා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර 10:30 ආරම්භ වන තරඟය ඉතාම තීරණාත්මකයි. ඔය තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුවෙන්ම ඉන්දියාවේ ටිකට් බුක් කරගයි කියලා තමයි දැන් හැමෝගෙම මතය වෙලා තියෙන්නේ. එහෙම වෙනවා අනිවාර්යෙන්ම. පරාජයට පත් වෙන කණ්ඩායම පොඩ්ඩක් බලා ඉන්නට වෙයි මොකද කරන්නේ කියලා. අනිත් තරඟය නැත්නම් ඉතිරි තරඟය ක්‍රීඩා කරනකන් සහ අනිත් කණ්ඩායම් වල තරඟ යන විදිහ බලනකන්. නමුත් සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර නැත්නම් මේ සුපර් 6 වටේ ප්‍රබලම තරඟය මොකද ඔවුන් ඉන්න තැනත් එක්ක මේක අතිශය වැදගත් සහ ප්‍රබල තරඟයක්. එතන මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම ඉන්දියාවේ ටිකට් එක බුක් කරගන්නට පුළුවන් වෙයි කලින්ම කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් තියෙන තත්ත්වය දැන් හොඳයි. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ලෝක කුසලානයට යන්නට ශ්‍රී ලංකාවේ එක් දින කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන එක තමයි අපි සෑම විටම ප්‍රාර්ථනා කරන්නට ඕන. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.